අපි තා කුඩාණ්ඩුවක් හදලා තියෙනවා ජනාධිපතිවරයෙක් අපිට ඉන්නවා අපි කවුරුවක්වත් තමන්ගේ නෑදෑයින්ට ඥාතීන්ට තනතුරු දෙන සංස්කෘතිය වෙනස් කරලා තිනවා කිසිම ඥාතියෙක් අපි කිසි තනතුරකට අරගන්න නැතුව පරණ දේශපාලන වෙනස් කරන්න පුළුවන් කියලා අපි ආදර්ශයක් දීලා තියෙනවා අපි එහෙම ආදර්ශයක් දීලා පටන් ගත්ත දේශපාලන ව්‍යාපාර දැන් ඉන්ස්ටා අපි දන්නවා මේ මහමැතිවරණය අපිට අමාරු නෑ ඇයි දැනටම පරාජයටපත් වෙච්ච කණ්ඩායම් නැගිට ගන්න බැරුව ඉන්නවා ඒගොල්ලන්ට උතුරු දකුණු හොයාගන්න බැරුව ඉන්නවා එතකොට අපි පරද්දන්න කලින්ම කලින් හිටපු 80 ගානක් දැනටම තමන්ගේ කැමැත්තෙන් සටනෙන් අයින් වෙලා තින්නේ සටන ඇත්තරලා තින්නේ දැන් ওই දෙවෙනි කණ්ඩායම් තමයි ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලොත් ඡන්ද ඉල්ලපුවාද දැන් සමහරු තරගෙන් ඉවත් වෙන පටන් අරන් තියෙනවා මොකද පරාජය පිළිබඳ ඒගොල්ලන්ට දැනලා තියෙනවා පරාජය නියතයි ස්ථිරයි දිනන්න පුළුවන් කමක් නැහැ ඔබ දන්නවා මේ පරාජය පත්වච්ච කණ්ඩායම් රාජපක්ෂල කණ්ඩායම් පොහොට්ටුවේ කණ්ඩායම් සමගි ජනබල කණ්ඩායම් ඒ කාලේ අපිට මොනතරම් බොරු කිව්වද ඒ ජනතාවට කිව්ව විශාල බොරු සියල්ල දැන් අවලංගුලා තියෙනවා ඔබ මතක් කරගන්න ඔබට මතකයි ඒ කාලේ කිව්ව මොකද්ද ජාතික ජනමල්ලේක ආණ්ඩුවක් හදන්න එපා ජාතික ජනමල්ලේකට ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ කියලා කිව්වා දැන් මොකද කියන්නේ දැන් ලෝකේ පුරාම රටවල නායකයෝ අපේ ජනාධිපති සහෝදරයා අනු සහෝදර හම්බෙන්න එනවා නිතිපතා අගමැතිනි හම්බෙන්න එනවා ඒ නිසා අද අපි වෙනලා තියෙනවා ලෝකේ වැඩිම ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වන්න පුළුවන් එකම ආණ්ඩුව අපේ ආණ්ඩුව මාලිමාවේ ආණ්ඩුව ඒ වගේම ඒගොල්ලෝ ඒ කාලේ අපට කිව්වා මාලිමාවේ ආණ්ඩුව හදන්න එපා ඒගොල්ලන්ට පළපුරුද්ද නැහැ කිව්වා අත්හදා බලන්න එපා කිව්වා අපි යනවා දැන් කොහොමයි තුන් දෙනෙක් එක්කෙන් ඒගොල්ලෝ 28 දෙනෙක් කරපු අමාත්‍යංශ ටික දැන් අපේ තුන් දෙනෙක් එක්කෙන් යතට කරන් යනවා කොහොමද පළපුරුද්ද ඒ නිසා පළපුරුද්ද නැහැ කියන කතාව අපි බොරු කරලා තියෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ අපිට මතකයි කිව්වා ඒ කාලේ අපි ආණ්ඩුවක් ආවම කොටස් හොඳපල කඩා වැටෙනවා කිව්වා රුපියල බාගෙන කිව්වා ආර්ථිකේ වැටෙනවා කිව්වා ඒ වගේ බොරු ගොඩාක් කිව්වා නමුත් අපි කවුරුත් දන්නවා කොටස් හොඳපල කඩා වැටුනේ නැහැ වෙනකොට කොටස් හොඳපල ශක්තිමත් වෙලා තියෙනවා වැඩි වෙලා තියෙනවා රුපියල ශක්තිමත් වෙලා තියෙනවා ඒ නිසා ආර්ථික සම්බන්ධ කිව්ව බොරු සියල්ල බොරු බවටපත් වෙලා තියෙනවා ඒ වගේම ඒගොල්ලෝ අපිට කිව්වා ජාති ජනමල්ගේ ආණ්ඩුවක් ආවම රටේ ප්‍රජාණ්ඩකයා සිද්ධ වෙනවා ලේබර් ගේම් සිද්ධ වෙනවා විරුද්ධවාදීන්ට පහර දෙනවා ගහනවා කපනවා කොටනවා බියවැද්ද මුළු සමාජයක් බියවැද්ද කවුරුත් දන්නවා අපි අලුත් ආදර්ශයක් දීලා තියෙනවා අපි ජනාධිපතිගේ ජයග්‍රහණ කරාම අඩු ගානේ අපි නාගරික ප්‍රතිඥා කරලා පත්තු කරේ නැහැ හන්දි ගාන කිරිබත් කරන්න ගියේ නැහැ අනිකාට රෙදවන්න නැතුව කොහොමද ජයග්‍රහණ ගන්න කියලා අපි ඔප්පු කරලා පෙන්නු ඒ නිසා දැන් කිසි බාධාවක් නැහැ අපිට ජනාධිපතිනේ ඡන්ද නොදීපු මොකක් කර හේතුවක් නිසා විනත්තර ඡන්ද දීපු හැම දිනකටම අපි ආරාධනා කරනවා අපි ඔබට රෙද්දන් නැතුව මේ ජයග්‍රහණ සමරුවා මේ ජයග්‍රහණ අපේනේ ඔබේ ජයග්‍රහණ රටානේ සුවිශාල ජයග්‍රහණ බවට පත් කරන මේක රටේ ජනයාගේ ජයග්‍රහණ බවට පත් කරන එක තුන කියලා අපි හැම දිනම කියා සිටිනවා තව කිව්ව තමනවා කිව්ව තව කිව්ව අපි ආවට පස්සේ බුද්ධ ආගම ඉවරයි කිව්ව පන්සල් වහනවා කිව්ව හාමුදුරන්ට ගහනවා කිව්වා සමහර භික්ෂුන් වහන්සේලා කිව්වේ ඊට පස්සේ දාන දෙන්න වෙන්නේ නැහැ කිව්වා අර අවසන් පෝය කියලා කිව්වා නමුත් අපි කවුරුත් දන්නවා දැන් මේ අපි සති තුනක් ගතවලා තියෙනවා අපි ආගම් දහමත් එකතු කරන් තමයි මේ රට හදන්න යන්නේ ඒ නිසා අපේ හතුරු ජනතාවගේ හතුරු ජනතාවට කිව්ව බොරු සියල්ලම සතියක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න අනු සහෝදරය ඇතුළු අපේ කණ්ඩායමට පුළුවන් වෙලා තියෙනවා ඉනිසාදන සෞදුනි ඒගොල්ලෝ දැන් කිව්වත් කියන්නේ බොරු. සෝ ඒගොල්ලෝ කියන බොරු පැත්තක දාලා දැන් අපි මොකද කරන්න ඕන කම තියෙන්නේ? මෙරට හදන්න අවශ්‍ය කරන ශක්තිමත් බලයක් හදන්න ඕන. මෙරට ඔබ අපි හදන්න ඕන. මේක වට්ටපු රටක්. දැන් සමහරු හදිස්සියේ ප්‍රාතිහාර බලාපොරොත්තු වෙනවා. අරක නැහැ මේක නැහැ කියනවා. බොරු කියන පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි ඒ බොරු වලට රැවටෙන්නේ නැතුව අපි ඔක්කොම එකතු වෙලා අපි ජනාධිපතිවරණයේදී ශක්තිමත් තීන්දුවක් ගත්තා. නිවැරදි තීන්දුවක් ගත්තා. ඉතිහාසයේ ගත්ත නිවැරදිම තීන්දුව අපි ගත්තා ජනාධිපතිවරණයේදී අපි අපේ රටේ පොදු ජනයාගේ ආණ්ඩුවක් පොදු ජනයාගේ නායකයෙක් ජනාධිපති කරගත්තා පැරණි පාලනය අවශ්‍ය කරා ඒ නිසා අනෙක් ශක්තිමත් කරන්න ලබන 14 වෙනිදා තියෙනවා මහමැතිවරණය අනේ මහමැතිවරණයෙන් අපි අපේ රටේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපිට යවන්න පුළුවන් උපරිම මන්ත්‍රී සංඛ්‍යාවක් ජාතික බලෙන් පාර්ලිමේන්තුවට යවලා මේ රට වෙනස් කිරීමේ වගකීමට ඔබ අපි හැමදෙනාම එකතු වෙලා මේ රට අපි හැමෝටම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් කරන්න වැඩ කළ යුතුව තියෙනවා. කෙවෙනුවෙන් ධෛර්යයෙන් වැඩ කිරීම තමයි අපේ වගකීම.
අපි විරුද්ධවාදීන් නගන අවලාද වලට රැවටෙන්න නැතුව වැඩ කරන එක අපේ වාක්‍යය. මේ දැස්ල බොරු ගොඩක් තියෙනවා. බොරු ගොඩක් කියන්නේ. ඒගොල්ලන්ගේ කාලේ වෙච්ච අපරාධ අඩුපාඩු ගන්න සියල්ලම දැන් මේ ජාතිකන බලය මත පටවන්න හදනවා. හරියට ඒගොල්ලෝ නිකන් අපට බාර දුන්නේ සුරපුරයක් වගේ තමයි ඔය පැරදිච්ච කට්ටිය දැන් කතා කරමින් නෑ ආර්ථික වශයෙන් වටපු රටක් සංස්කෘතික වශයෙන් වටපු රටක් මිනිස්සුගේ ජීවිතේ නැති රටක් තමයි බාර දෙලා තිබුණේ. දැන් ඒක තමයි හදන්න වෙලා තින්නේ අපිට. අපි දන්නවා මේක හදන එක අභියෝගයක්. අපිට ලොකු වැඩක් තියෙනවා. ආණ්ඩුවට වගේම ජනතාවටත් මේක ලොකු කාර්යභාරයක් තියෙනවා. එනිසා ආණ්ඩුවත් ජනතාවත් දෙකම එකතු වෙලා තමයි මේ රට මෙතනින් ගොඩ ගන්න සිද්ධ වෙන්නේ අපිට. ඒ සඳහා වෙච්ච පළවෙනි පියවර අපි තිබ ජනාධිපතිවරණයෙන් ඊළඟ ශක්තිමත් පියවර අපිට තියන්න තියෙන මහමැතිවරණයෙන් අන්නේ පියවර තියලා අපි කවුරුත් එක්ක අපි හැමදෙනාම එකට එකතු වෙලා මේ රට ගොඩ නගන්න ඕන කන්තුස අපි විශේෂයෙන් ආරාධනා කරනවා. පෞගේ ජනාධිපතිවරණදී අපට ඡන්ද දීපු මාලිමව ගැන විශ්වාස තිබ්බ මාලිමව ජයග්‍රහණය සඳහා වැඩ කරතු හැමදෙනාටම අපේ ස්තුතිය ගෞරවය පුද කරන ගමම්ම අපි ආරාධනා කරනවා. මොකක් හරි හේතුවක් නිසා පහුගේ ජනාධිපතිවරණදී අපට ඡන්දයක් දෙන්න බැරි වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය අපට හම් වෙනවා කියලා කතා කරනවා. ඒගොල්ලන්ට මේ ජයග්‍රහණයට හවුල් වෙන බැරුණා කියලා දුකක් තියෙනවා. ඒසා අපි හැමෝටම කියනවා ඔබ හැමදෙනාම අපේ සහෝදරයෝ, අපේ සහෝදරියෝ, අපේ රටේ පුරවැසියෝ. ඒසා අපි හැමදෙනාම එකතු වෙලා අපේ රටේ නැවත හතුරන් තුදුර ගන්න බැරි ශක්තිමත් ජයග්‍රහණයක් ගන්න ඕන. අනේ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ මෙතුණේදී අපි ඔක්කොම එකතු වෙලා මේ සටනේදී පරාජිතයන් කළවරයක් නැති වෙන්න අපි ඔක්කොම එකතු වෙලා ලබන 14 වෙනිදා මහමැතිවරණයේදී අපේ රටේ නිර්මාණ කරන්න පුළුවන් ශක්තිමත් විශාලම ආණ්ඩුව අපි නිර්මාණ කරමු. නිර්මාණ කළා රට හදන කාර්ය ආරම්භ කරමු. අනේක වෙනුවෙන් මාලිමාවේ අපේක්ෂක කණ්ඩායම ජයග්‍රහණය කරවන්න, ඔවුන් සමග අත්කල් බැඳගන්න, අත්කල් බැඳගෙන අපේ අපේක්ෂක කණ්ඩායම සමග එකතු වෙලා මෙරට හදන්න පෙරගන්න කියන ඉල්ලීම කරමින් එසොද හැමදෙනාටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මංගල සමගන්නෝ හැමෝටම ජය වේවා. කොමිස්තුතියි.